ने धर्म देशना। नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලුකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මාළඹේ පිට්ටුගල බුදු පසීබුදු අරහන්තක මහාවිහාරයේ වාර්ෂිකව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනාව මාලාවේ මේ වසරේ ඒ ධර්ම දේශනා මාලාවේ පැවැත්වෙන තුන්ගෙනි දේශනාව අද මේ පැවැත්වෙන්නේ. අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි තවත් අද්විතීය වූ අසහාය වූ ශ්‍රාවක රත්නයක් පිළිබඳව. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දෙවෙනි ශ්‍රාවකයා වූ, එමත් නැත්නම් දෙවෙනි අග්‍ර ශ්‍රාවක රත්නය වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන. මීට පෙර දේශනාවේදී ඔබ ඉගෙන ගන්න ඇති පළමු ශ්‍රාවක රත්නය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳව. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවන චරිතය ඉගෙන ගත්තු ඔබට ඒ ජීවන චරිතය ඉගෙන ගනිද්දී මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳවත් යම් යම් කරුණු ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති. ඒ තමයි, එකට හේතුව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් බොහෝ දුරට එකටම වාසය කරපු දෙනමක් නිසා. ඒ එකට වාසය කිරීම, ඒ මිතුරු බව පටන් ගත්තේ මේ අරහත්ත්වයට පත් වුණු ජීවිතේ නොවේ. මීට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර, ඒ කියන්නේ අසංඛ්‍යීය කල්ප ලක්ෂ එක්කට පෙර මේ ලෝකයට පහළ වුණු අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සිට මේ මිතුරු බව පැවතගෙන ඉන්නේ. ඔබ ඉගෙන ගන්න ඇති අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ ලෝකී වැඩ සිටිද්දී එක්තරා බමුණු පවුලක හිටියා බමුණු කුමාරයෙක්. ඒ කුමාරයාගේ නම සාරද, එමතන් සරද කියලා කියනවා. තවත් එක්තරා බමුණු කුලයක පවුලක හිටියා තවත් කුමාරයෙක්. ඒ කුමාරයාගේ නම සිරිවඩ්ඩ, එමතන් සිරිවද්දන කියලා කිව්වා අපි. සිරිවඩ්ඩ කියලා කියන්නේ සිරිවඩ්ඩ බමුණු කුමාරයා. මේ සරද කියන බමුණු කුමාරයා තරුණ වියට එද්දී
කල්පනා කළා මේ ලාමක කාම භෝගී ජීවිතය සුන්දර නෑ. ඒ කාම භෝගී ජීවිතයේ සතුටක් නෑ. හරියට මේ අවසාන ජීවිතේ අර උපතිස්ස කෝලිත දෙන්න හිතුව වගේමයි. එදා කල්පනා කළා මේ කාම භෝගී ජීවිතයේ ගිහි ගෙදර වාසය කිරීම සුදුසු නෑ කියලා මේ සරද බ්‍රාහ්මණ කුමාරයා තමන්ගේ විශාල යාළුව ප්‍රමාණිකුත් එක්ක හිමාලය වනාන්තරයට ගියා. හිමාල වනාන්තරයට ගිහිලා තාපස ප්‍රයුජ්‍යාවෙන් පැවිදි වුණා. තාපස ප්‍රයුජ්‍යාවෙන් පැවිදි වෙලා හිමාල වනාන්තරයේ බණ භාවනා කරගෙන වාසය කරනවා. ඒ වෙනකොට අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ දවසක් ලෝකෙ දිහා බලනවා, මං කාටද අද පිහිට වෙන්නේ කියලා. උන්වහන්සේගේ බුදු නෙතට දකිනවා මේ සරද තාපසයා. උන්වහන්සේ හිමාලයේ වනාන්තරයට වැඩලා මේ සරද තාපසය තුමා මුණ ගැහෙනවා. මුණ ගැහිලා ධර්මය කියා දෙනවා. එතකොට මේ සරද තාපසතුමාට විශාල පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඊට පස්සේ ඒ හිටපු විශාල බමුණු පිරිසටත්, ඒ ගෝල මේ තමන් එකට ගියපු යහළු ඒ තාපස පිරිසටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා විශාල පින්කමක් කරනවා. දම් පැන් දීලා විශාල පින්කමක් කරනවා ඒ වනාන්තරයේ මේ තාපසවරු. ඊට පස්සේ පින්කම අවසානයේ එතකොට ඒ බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩියන් නිසබ කියන ඒ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රාවකයා, අග්‍රශ්‍රාවකයා. ඊට පස්සේ නිසබ කියන මහරහතන් වහන්සේ ගැන මේ සරද තාපසතුමාට පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ සරද තාපසතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම කැමැති ඔබ වහන්සේගේ මේ ශාසනයේ මේ නිසබ මහරහතන් වහන්සේ වැඩින්නේ යම්සේද, ඒ ආකාරයෙන් අනේ බුදු කෙනෙකුගේ ශාසනයක පළමු ශ්‍රාවකයා බවට පත් වෙන්න මට ඇත්නම් කියලා අර බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බලනවා මේ පින්වතාගේ මේ කැමැත්ත, ප්‍රාර්ථනාව ඉටු වෙනවාද? බුදුරජාණන් දකිනවා මෙතන සිට අසංකීය කල්ප ලක්ෂයකට එහා මේ ලෝකයට පහළ වෙනවා ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක්. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළමු ශ්‍රාවකයා බවට පත් වෙන්න, පළමු අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙන්න පින් තියෙනවා මේ සරද තාපසතුමාට. එදා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ඒ නියත විවරණය ලබා දෙනවා. ඒ නියත විවරණ ලබා දුන්නට පස්සේ මේ සරද තාපසයට හරි සතුටුයි වෙලා ඊට පස්සේ මෙයා කල්පනා කරනවා, අනේ මගේ යහළුවෙක් හිටියා සිරිවඩ්ඩ කියලා. ඒ යහළුවාට මේ පණිවිඩය කියලා ඒ යහළුවාටත් ඊළඟ දෙවෙනි ශ්‍රාවකයා වෙන්න ප්‍රාර්ථනා කරන්න කිව්වොත් හොඳයි කියලා අර සරද තාපසතුමා එනවා සිරිවඩ්ඩ මුණ ගැහෙන්න. සිරිවඩ්ඩ මුණ ගැහෙන්න ඇවිල්ලා මේ පණිවිඩය කියනවා, පින්වත මේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මම උන්වහන්සේගේ කෙරෙහි පැහැදිලා මම මේ වගේ පින්කමක් කළා. උන්වහන්සේ මට නියත විවරණයක් දුන්නා මෙතනින් කල්ප ලක්ෂයක් එහා, අසංකීය කල්ප ලක්ෂයක් එහා පහළ වෙන ගෞතම බුදුරජාණන් වහන්සේ ශාසනේ පළමු ශ්‍රාවකයා වෙන්න මට අවස්ථාව ලැබෙනවා කියලා. පින්වත ඔබත් ප්‍රාර්ථනා කරන්න දෙවෙනි ශ්‍රාවකයා වෙන්න. අන්න බලන්න කල්යාණ මිත්‍රයාට පණිවිඩය ගෙනාවා. ඊට පස්සේ මේ සිරිවඩ්ඩ බ්‍රාහ්මණ කුමාරයාට හරි සතුටුයි. සිරිවඩ්ඩ බ්‍රාහ්මණ කුමාරයා තමන්ගේ නිවසේ, ඒ බමුණු නිවසේ සූදානම් කළා. සූදානම් කරලා අර සරද තාපසතුමාට කියනවා, එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙහිට වඩම්මලා දෙන්න. ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැටුව අර සිරිවඩ්ඩ ඒ තාපසතුමාගේ නිවසට වැඩියා. වර්ණකන්ද දැන් ලස්සනට ආසන පනවලා, මණ්ඩප තනවලා, උඩවියන් බැඳලා ලස්සනට මේක සකස් කරලා තියෙනවා. ඊට පස්සේ දවස් 7ක් එක දිගට අර සිරිවඩ්ඩ තාපස මේ ඒ බ්‍රාහ්මණ කුමාරයාගේ නිවසේ දම්පැන් පූජා කළා අනෝමදස්සී බුදුරජාන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලාට.
ඉන්පස්ස දවස්සත් අවසානයේ අර සිරිවඩ්ඩ ඒ බමුණු කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ යහළුවා මේ සරද තාපසතුමා ඔබ වහන්සේට වන්දනා කරලා යමක් පැවසුවාද ඔබ වහන්සේ යම් විවරණයක් දුන්නාද මෙතනින් අසංකේ කල්ප ලක්ෂයකට එහා පහළ වෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළමු ශ්‍රාවකයා බවට පත්වෙන්න මේ සරද තාපසතුමාට හැකියාව ලැබෙනවා කියලා ස්වාමීනි මම කැමති ඒ බුද්ධ ශාසනයේම දෙවිනි ශ්‍රාවක රත්නිය බවට පත්වෙන්න බුදුරජාන් වහන්සේ බැලුවා මේ සිරිවඩ්ඩ බ්‍රාහ්මණ කුමාරයාට මේ වාසනාව තියෙනවද කියලා බලනකොට ඒ වාසනාව තියෙනවා එදා අනෝමදස්සී බුදුරජාන් වහන්සේ මේ සිරිවඩ්ඩ ඒ බ්‍රාහ්මණ කුමාරයාට නියත විවරණ දුන්නා අද පටන් අසංකීයේ කල්ප ලක්ෂයකට එහා ඔක්කාක කියන වංශී කුලයේ සාක්‍ය කියන වංශී පහළ වෙනවා ගෞතම නැමැති නම් බුදුරජාණන් වහන්සේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශාසනයේ දෙවෙනි ශ්‍රාවක රත්නය දෙවෙනි අග්‍ර ශ්‍රාවක රත්නය බවට පත් වෙන්න ඔබට වාසනාව තියෙනවා කියලා නීති විවරණ දුන්නා. පින්වතුනි එදා පටන් ඒ ශ්‍රාවක බෝධියට අග්‍ර ශ්‍රාවක බෝධියට උවමනා කරන විවරණ ඒ පාරමිතා සම්පූර්ණ කරමින් අසංකේයේ කල්ප ලක්ෂයක් අසංකේයේ කල්ප ලක්ෂයක් මේ සසර ගමන ගෙවාගෙන ආවා. මේ යහළුවන් දෙදෙනා මේ එදා බ්‍රාහ්මණ ඒ කුමාරවරු දෙන්නා මේ සසර ගමන ගෙවාගෙන ආවා. ඒ සසර ගමන ගෙවාගෙන ඉද්දී පව් කළා. ඒ සසර ගමන ගෙවාගෙන ඉද්දී පිං කළා. ඒ සසර ගමන ගෙවාගෙන ඉද්දී කුසල් රැස් කළා. මේ විදිහට මේ සසර ගමනට පොදු ධර්මතාවයන්ට මුහුණ දෙමින් මේ ගමන ගෙවාගෙන ආවා. ගෙවාගෙන ඇවිල්ලා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ටික දවසකින් උන්වහන්සේ මුලින්ම ධර්ම දේශනා කළා පස්වග භික්ෂුන් වහන්සේලාට. ඒ පස්වග භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කළ උන්වහන්සේ වස්තුම් මාසී ඇවෑමෙන් උරුවෙල් ජනපදයට වැඩියා. උරුවෙල් ජනපදයේ උරුවෙල කස්සප, නදී කස්සප, ගයා කස්සප කියන මෙම තුන් බෑ ජටිලයන් දමනය කරලා ඒ ස්වාමීන් වහන්සේලාත් කැටුව, ඒ රහතන් වහන්සේලාත් කැටුව උන්වහන්සේ වැඩියා රජගහනුවරට. රජගහනුවර වේළුවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී ඔන්න දැන් සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. ඒ වෙනකොට මේ රජගහනුවර කිට්ටුව තිබුණා බමුණු ගම් දෙකක්, බ්‍රාහ්මණ ගම්මාන දෙකක්. එක බ්‍රාහ්මණ ගම්මානයක ඒ ප්‍රධාන බ්‍රාහ්මණ පවුලේ පුත්කුමාරයෙක් හිටියා. මේ පුත්කුමාරයාගේ නම උපතිස්ස. ඒ බමුණු ගමේ නමත් උපතිස්ස ගම. එතකොට මේ උපතිස්ස ගමේ ප්‍රධාන බමුණු තුමාගේ ඒ පවුලේ ඉපදුනා උපතිස්ස කියලා බමුණු කුමාරයෙක්. ඒත් එක්ක මේ අල්ලපු බමුණු ගමේ කෝලිත කියන බමුණු ගමේ ඒ බමුණු ගමේ ප්‍රධානියාගේ පවුලේ තවත් පුත් කුමාරයෙක් හිටියා. ඒ තමයි කෝලිත. දැන් මේ දෙන්න හරි යහළුයි. එදා වගේ මීට අසංකේය කල්ප ලක්ෂයකට ඉස්සරලා වගේ මේ දෙන්න හරි යහළුයි. දැන් මේ දෙන්න තරුණ වයසට එනකන් මේ විශාල යහළුව පිරිසක් එක්ක සතුටු වෙමින් ගිහි ගෙදර වාසය කළා. අපි වගේ නේ, අපි නාට්‍ය බලනෝ, සින්දු අහනෝ, නේ මේ විදිහේ සාමාන්‍ය ජීවිතයක් සාමාන්‍ය දේවල් සතුටු වී ගත කළා. මේ දෙන්නත් ඒ විදිහමයි. ඒතර මේ දෙන්න ඔන්න වාර්ෂිකව පැවැත්වෙනවා. දැන් අපි මෙහි වාර්ෂිකව පැවැත්වෙන්නේ වස්සාන ධර්ම දේශනානේ නේ. දැන් මේ බමුණු ගම්වල වාර්ෂිකව පැවැත්වෙනවා මේ රජගහනුවර නාට්‍ය සංදර්ශන. ඒ කඳුකරේ පැවැත්වෙන ගිරග්ග සමජ්ජ කියන ඒ නාට්‍ය සංදර්ශනය හැම අවුරුද්දකම මේ බමුණු කුමාරු දෙන්න තමන්ගේ යාළුවත් එක්ක බලන්න යනවා, මේ නාට්‍ය බලන්න යනවා. ඔන්න මේ සැරෙත් ගියා. ගිහිල්ලා බලාගෙන ඉන්නකොට
අර උපතිස්ස ඒ බමුණු කුමාරයාට ඒ තරුණ දරුවට අර නාට්‍ය කෙරෙහි සිත ඇලෙන්නේ. ඒ නාට්‍ය රස විඳින්න සිත ඇලෙන්නේ. අර කල්පනා වෙන්නම අනේ මේ කෝක කළත් අපි දවසින් දවස වයසට යනවා නේද? මේ ශරීරෙ ලෙඩ වෙනවා නේද? අර ජීවිතේ යථාර්ථයේ පැත්ත කල්පනා කරන්න ඒ කල්පනාවට වැටුණා. දැන් උපතිස්ස ඒ බමුණු කුමාරයා නාට්‍ය බලන්න උවමනාවක් නැහැ. නාට්‍ය ළඟ හිටියට බලාගෙන හිටියට හිතේ එතන නැහැ. කෝලිත අහනවා, යාළුවේ ඔබ අද මේ නාට්‍ය බලන්න ආවට නාට්‍ය ඔබගේ සිත නැහැ කියලා මට පේනවා. නාට්‍ය ඔබට සතුටක් කියලා දෙන්නේ නැහැ කියලා මට පේනවා. ඇත්තද? ඒක කල්පනා කරනවා. ඊට පස්සේ අර උපතිස්ස කියනවා, ඔව් මගේ සිත නාට්‍යට ඇලෙන්නේ. මේ සැනකෙළිවිලට දැන් මගේ සිත ඇලෙන්නේ. ඒක නෙවෙයි, මම මේ බැලුවේ ඔබටත් ඒ විදිහ ස්වභාවයක් තියෙනවාද? වෙනදා වගේ මේ නැටුම් ගැයීම් වලින් ඔබේ සිතත් කුල්මත් වෙලා නැහැ. ඔබගෙත් වෙනසක් තියෙනවා කියලා මට පේනවා. ඒක ඇත්තද? කෝලිද කියනවා, ඔව් මගේ සිතත් මේ සැනකෙළිවිලින් මේ සන්දස් වලින් සතුටු වෙන්නේ. දෙන්නම් කල්පනා කරලා දෙන්නම කති මේ කතා කරගෙන පිටත් වෙනවා. එහෙනම් අපිට මේ සැනකෙළිවිලින් සතුටු වෙන්න කාලයක් නැහැ. අපි එහෙනම් අපිට ජීවිතයට අර්ථයක් සොයාගෙන, වැදගත් දෙයක් සොයාගෙන අපි පිටත් වෙමු. යහළුවෝ පිරිසක් එකතු කරගෙන මේ දෙන්න පිටත් වෙලා යනවා. යනකොට ඒ රජගහ නුවර කිට්ටුව හිටියා සංජය කියලා ගුරුවරයෙක්. මේ සංජය ළඟට ගියා. සංජය ළඟට ගිහිල්ලා ඉතා ටික කලකින් මේ සංජයගේ ඒ ශිල්පී සම්පූර්ණ ඉගෙන ගත්තා මේ දෙන්න. ඒ තරම් දක්ෂයි. ඊට පස්සේ සංජයගෙන් ඇහුවා, තවත් තියෙනවද ඉගෙන ගන්න? ආපහු ඉගෙන ගන්න දෙයක් නැහැ සංජයගෙන්. ඊට පස්සේ මේ දෙන්න කල්පනා කළා, එහෙනම් මෙතනින් අපි පිටත් තියා යුතුයි. අන්න දෙන්න කල්පනා කළා, අපි එහෙනම් දෙපැත්තකට යමු. දෙපැත්තකට යමු. යම්කිසි කෙනෙකුට අපි සොයන්නා වූ දේ මුණගැහෙනවාද, අනිත් කෙනාට ඉක්මනින් ඒ පණිවිඩය කිව යුතුයි කියන පොරොන්දු ඇතුව දෙන්න පිටත් වෙලා ගියා. උපතිස්ස ඒ බමුණු කුමාරයා දැන් තාපසේ වෙසින් ඉන්නේ. ඒ තාපසයා දැන් ඔන්න යද්දී අස්සජී මහරහතන් වහන්සේ මුණගැහිලා ධර්මය අහලා සෝතාපන්න වුණා. අන්න එදා වගේම ඉක්මනින් මතක් වුණේ කවුද? තමන්ගේ යහළුවා. එකට පෙරම්පුරාගෙන ආපු තමන්ගේ යහළුවා මතක් වුණා. කෝලිත හොයාගෙන ගියා. කෝලිත හොයාගෙන ගිහිලා කෝලිතරත් මේ දහම් පණිවිඩය කිව්වා. කෝලිතර දහම් පණිවිඩේ කියනකොට කෝලිත සෝතාපන්න වුණා. දැන් සෝතාපන්න දෙන්නේ උපතිස්ස කෝලිත. දැන් මේ දෙන්න මොකද කරන්නේ? කල්පනා කළා, අපි සංජී ළඟට ගිහිල්ලා අපි ගුරුවරියත් එකතු කරගෙන යමු බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. සංජී ළඟට ගියා. සංජී එන්න කැමතුනේ නැහැ. දැන් මම කෙටියෙන් ඔබට මේ ටික කියන්නේ මේ. මොකද ඔබ මේ ටික අහලා තියෙන නිසා. දැන් ඔන්න සංජී එන්න කැමතුනේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අර උපතිස්ස කෝලිත දෙන්න සංජී ළඟ හිටපු පිරිසින් කොටසකුත් එකතු කරගෙන බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින්නේ. ඈතින් මේ පිරිස එනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා, මහණෙනි අර එන්නේ මගේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක යුග්මය. ඔය එන්නේ අසහාය වූ පුත්‍රයන් දෙන්න මගේ බුද්ධ ශාසනයේ. පොඩි දෙන්නෙක් නෙමෙයි කිව්වා එන්නේ. දෙන්න තවත් පිරිසත් එක්ක ආවා. අනිත් පිරිසත් එක්ක ආවා. බුදුරජාණන් ධර්මයේ දේශනා කළා, උපතිස්ස කෝලිත දෙන්න හැර ඉතුරු සියලු දෙනාම අරහත්ත්වයටපත් වුණා. උපතිස්ස කෝලිත දෙන්න අරහත්ත්වයටපත් වුණේ නැහැ. ඇයි? ප්‍රඥාව අඩුයිද? නැහැ. එහෙනම් අග්‍ර ශ්‍රාවක තත්ත්වයටපත් වෙන්න තව සම්පූර්ණ වෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. අගසව තනතුරට පත් වෙන්න තව සම්පූර්ණ වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටික සම්පූර්ණ වෙනකන් අරහතට පත් වෙන්නේ නැහැ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන දැන් මේ දෙන්න පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟ
පැවිදිලා ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන උපතිස් කෝලිත යනවා භාවනා කරන්න. කොහටද? කල්ලවාල මුත්ත කියන වනාන්තරයට. මේ මගධ දේශිකිට්ටුව තිබුණ වනාන්තරයක්. මේ වනාන්තරේ නම කල්ලවාල මුත්ත වනාන්තරයට. දැන් කෝලිත ගිහිල්ලා දැන් භාවනා කරනවා. දැන් මේ කෝලිත කියලා කියන්නේ කවුද? මොග්ගල්ලාන. දැන් අර මේ දෙන්නගේ නම ප්‍රසිද්ධ වුණේ අර අම්මලාගේ ඒ තාත්තලාගේ නම් වලින්. දැන් උපතිස්සගේ ඒ කුමාරයාගේ අම්මා තමයි සාරී කියන බැමිණිය. ඒතර සාරී කියන බැමිණිය හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඒතකොට උපතිස්ස ප්‍රසිද්ධ වුණේ සාරී කියන බැමිණියගේ පුතා සාරිපුත්ත කියලා. හරි. මේ කෝලිත ප්‍රසිද්ධ වුණේ කෝලිත කුමාරයාගේ අම්මගේ නම මොග්ගලි, තාත්තගේ නම මොග්ගල්ලාන. එනම් මේ දෙන්නගේ නම් වලින් ප්‍රසිද්ධ වුණේ කෝලිත මොග්ගල්ලාන කියලා ප්‍රසිද්ධ වුණා. දැන් මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තවම රහතට පත් වෙලා නැහැ. කල්ලවාල මුත්ත කියන වනාන්තරයේ ගිහිල්ලා භාවනා කරනවා. අපිට තියෙන ලෙඩේ තිබුණා. මොකද්ද? නිදිමත. භාවනා කරන්න ගිහිල්ලා වාඩි වුණා, නිින්ද යනවා. අපිටත් ඔල්ලෙදී තියෙන්නේ නේ. දැන් ඔන්න උත්සාහ කරනවා කරනවා නිින්ද යනවා. නිදිමත එනවා. අලස බවට හැරෙනවා. දැන් කල්පනා කළා, අයියෝ මට මේ භාවනා කරගන්න බෑනේ. උත්සාහ කළා 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 නිදිමත එනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා, මගේ මේ ශ්‍රාවකයන් දෙන්න දැන් කොහෙද? දැක්කා, බුදුරජාණන් වහන්සේ දැක්කා කෝලිත මේ වෙනකොට කල්ලවාල මුත්ත කියන මේ වනාන්තරේ භාවනා කරන්න ගිහිල්ලා. හැබැයි නිදිමතින් බැට කනවා. නිදිමතට අහුවෙලා, තීන මිද්දීට අහුවෙලා දැන් තීන මිද්දෙන් බැටකක ඉන්නවා. භාවනාව කැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉර්ධියෙන් ආලෝකයක් ඇව්වා. ආලෝකයක් වල බුදුරුවක් මැව්වා. බුදුරුවක් මවල්ලා බුදුරජාණන් වහන්සේ කෝලිතට, එහෙම නැත්නම් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මොග්ගල්ලාන ඔබ නිදිමතින් පෙළෙනව නේද? තීන මිද්දෙන් පෙළෙනව නේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම තීන මිද්දෙන් පෙළෙනවා. මොග්ගල්ලාන ඔය තීන මිද්දිය දුරු කරගත යුතුයි. නිදිමත අලස ගතිය දුරු කරගත යුතුයි. මොග්ගල්ලාන ඔබ මෙහෙම කරන්න. ලස්සන උපදෙස් ටිකක් බුදුරජාණන් වහන්සේ දෙනවා. මේ තීන මිද්දිය දුරු කරගන්න, නිදිමත අලස ගතිය දුරු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන යම් භාවනාවක් වඩමින් සිටිද්දී, යම් අරමුණක් ඔබ මෙනෙහි කරමින් සිටිද්දී නිදිමත අලස ගතිය එනවා නම් මොග්ගල්ලාන පළවෙනි උපක්‍රමයේ තමයි අරමුණ වෙනස් කරලා බලන්න. පළවෙනි උපක්‍රමය මොකද්ද? අරමුණ වෙනස් කරලා බලන්න. මෛත්‍රී අරමුණ මෙනෙහි කරද්දී නම් නිදිමත එන්නේ. එක දිගට දිගට නිදිමත එනවා නම් පළවෙනි උපක්‍රමයේ තමයි අරමුණ වෙනස් කරන්න. සමහර විට ඒ වෙලාවේ මෛත්‍රියට සිත කැමති නැති වුණාට බුදුගුණ වලට සිත කැමති වෙන්න පුළුවනි. සමහර විට බුදුගුණ අරමුණ මානසිකාරය කරන්න පටන් ගත්තට පස්සේ නිදිමත නැති වෙලා යන්න පුළුවනි. පළවෙනි උපක්‍රමයේ බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලාන ඒ උපක්‍රමයේ යොදලා උත්සාහ කරන්න, නැවත භාවනා කරන්න. නැවතත් නිදිමත එනවා නම්, තවදුරටත් නිදිමත එනවා නම් මොග්ගල්ලාන ඊළඟ උපක්‍රමයේ අනුගමනය කරන්න. මොකද ඊළඟ උපක්‍රමයේ බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලාන තමන් ඉගෙනගෙන තියෙන විදිහට, තමන්ට මතක තියෙන විදිහට ධර්මයක් මෙනෙහි කරන්න පටන් ගන්න. ධර්මයක් මෙනෙහි කරන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙන, අපිට මතක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ දුක කියලා කියන්නේ ආර්ය සත්‍යයක්. ඉපදීම දුකයි, ජරාවට පත්වීම දුකයි, රෝග පීඩා වැළඳීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි,
කැමති දේ නොලැබීම දුකයි. මේ විදිහට දුක බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අපිට බැරිද යම් වෙලාවක නිදිමත එන වෙලාවක මේක මෙනෙහි කරන්න? අනේ මගේ ජීවිතයේ මේවට උරුමයි අයිති වෙලා නේද? අනේ මගේ පුංචි කාලයක් තිබුණා. නේ? පුංචි කාලයක් තිබුණා. මට ලදරු වයසක් තිබුණා. මට පුංචියට යන්තම් තේරෙන වයසක් තිබුණා. අද ඒව නැහැ. ඒවා ගෙවිලා ගියා. නේ? ඉපදිච්ච මගේ පුංචි කාලේ ගෙවිලා අනිත් විලා ගියා. තරුණ වයසක් තිබුණා මට. ඒ තරුණ වයසේ සිතුම් පැතුම් තිබුණා. අද ඒව නැහැ. ඒවත් ගෙවිලා ගියා. ඊට පස්සේ මැදිවි වයසක් තිබුණා. ඒ මැදිවි වයසේ මං කල්පනා කරපු විදිහක් තිබුණා. ආසාවල් තිබුණා. බලාපොරොත්තු තිබුණා. අද ඒවත් නැහැ. ඒවත් ගිවිලා ගියා. අනිත්‍ය වෙලා ගියා. එහෙනම් මේ ජරා විසින් මාව දවසින් දවස බිලිගන්නව නේද? කල්පනා කරන්න බැරිද අපිට? ඒතර මේවා ඕලාරික නිමිති. අර භාවනා අරමුණක් වගේ තියක් සියුම් නිමිත්තක් මෙනෙහි කරද්දී මානසිකාරය කරද්දී සිත නිදිමතට බර වුණාට ඕලාරික නිමිත්තක් ඕලාරික ධර්ම කරුණු ටිකක් ඇරගෙන ඒක මෙනෙහි කරද්දී සමහරට නිදිමත නැති වෙලා යනවා. එනොත් එන්නේ. අන්න බුදුරජාන් වහන්සේ උපදෙසක් දෙනවා මොග්ගල්ලාන ඉගෙනගෙන තියෙන විදිහට යථා සුතං යථා පරියන්තං ඉගෙනගෙන තියෙන විදිහට මතක තියෙන විදිහට ධර්මයක් මෙනෙහි කරලා බලන්න. දහම් කරුණු ටිකක් මෙනෙහි කරලා බලන්න. නිදිමත නැති වෙලා යාවි. බුදුරජාන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන එහෙමත් නිදිමත නැති වෙන්නේ නැත්තම් තුන්වෙනි ක්‍රමය අනුගමනය කරන්න කිව්වා. මොකද තුන්වෙනි ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉගෙනගෙන තියෙන විදිහට මතක තියෙන විදිහට ධර්මයේ සජ්ජායනා කරන්න. අපිට මතකයි කරණීමෙත් සූත්‍රය, අපිට මතකයි රත්න සූත්‍රය, අපිට මතකයි දම් සැක්පැවතුන් සූත්‍රය. මේ විදිහට අපිට මේ සූත්‍ර දේශනා මතකයි, ධර්මයේ මතකයි. හොඳට හිමින් අන් අයට බාධාවක් නොවන විදිහට හිමින් තමන්ටත් බාධාවක් නොවන විදිහට හිමින් මේ ධර්මයේ සජ්ජායනා කරන්න පටන් ගන්න. එතකොට ඒක තමන්ගේ හිත විතරක් නෙමෙයි ඒ තුල තියෙන්නේ, කනත් ඒ තුල තියෙනවා. ඒක තමන්ට ඇහෙනවා. නේ? ඒතොර ක්‍රියාකාරකම් ගොඩක් අන්න නිදිමත ඉන්නේ. තවනේ භාවනාවට අකමැති සිත ධර්මයක් සජ්ජායනා කරද්දී ඒකට කැමැති නිදිමත ඉන්නේ. උත්සාහ කළ බලන්න කිව්වා. ඉන් පස්සේ බුදුරජාණන් දේශනා කරනවා මොග්ගල්ලාන එහෙමත් නිදිමත නැති වෙන්නේ නැත්තම් හතරවෙනි උපක්‍රමිය දන්න කිව්වා. ඒ මොකද්ද? හොඳට මේ කම්පෙති අල්ලෙන් පිරිමදින්න තද කරලා. ඊට පස්සේ මේ අත් හොඳට තදින් පිරිමදින්න. හොඳට මේ අත් තදින් පිරිමදින්න, කම්පෙති පිරිමදින්න. එතකොට නිදිමත ගතිය නැති වෙලා යයි කිව්වා. උපක්‍රම බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලාන මෙහෙමත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම්. එතනනේ මෙහෙමත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම් ඊළඟට නැගිටින්න කිව්වා. නැගිටලා මේ මූණ ඇස් දෙක හොඳට සීතල වතුරෙන් සෝදන්න කිව්වා. ඇස් දෙක හොඳට සීතල වතුරෙන් සෝදලා හොඳට වටපිට බලන්න කිව්වා. වටපිට බලලා අහස දිහා බලන්න කිව්වා. හරි, අහස දිහා බල රාත්‍රියේක නම් නැකත්තරු ගණින්න කියලා කිව්වේ. හැබැයි මේ කියන්නේ මේ තරු ගණන් කර කර ඉන්න නෙවෙයි මේ කියන්නේ. මේ හොඳට වටපිට වටපිට දේවල් හොඳට මේ ඇස් දෙකට පෙනෙන්න අරින්න. ඒවා හොඳට පෙනෙන්න අරින්නකොට වටපිට හොඳට බලද්දී නිදිමත ගතිය නැති වෙලා යනවා. ඊට පස්සේ ආපහු ඇවිල්ලා භාවනා කරන්න පටන් ගන්න. අන්න නිදිමත ඉන්නේ ඊට පස්සේ. බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලාන එහෙමත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම්. හරි, එහෙමත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම් ඊළඟට දිවා සංඥාව මෙනෙහි කරන්න. දිවා සංඥාව මෙනෙහි කරන්න කිව්වා. දැන් අපි දිවා කාලේ අපිට නිදිමත එනවා අඩුයි නේද? රාත්‍රියට වඩා නිදිමත එනවා අඩුයි. ඒ ඇයි? ආලෝකයත් එක්ක. ඒ දිවා කාලේ නිදිමත එන්නව අඩු වෙන්නේ ආලෝකයත් එක්ක. හරි, එතකොට අපි හොඳට මේ දිවා කාලයේ තියෙන ආලෝකය හොඳට සිතේ ධාරණය කරගන්නවා. හරි, දිවා කාලයේ තියෙන සාමාන්‍ය ලොකු ආලෝකය
හිතේ ධාරණය කරගන්නවා. හිතේ ධාරණය කරගෙන ඇස් දෙක පියාගත්තට පස්සේ අඳුරුයි නේ. දිවා රාත්‍රී කියලා නැහැ. ඇස් දෙක පියාගත්තට පස්සේ අඳුරුයි. අන්නේ ඇස් දෙක පියාගෙන අර ආලෝකය මෙනෙහි කරනවා. අර දිවා කාලයේ තියෙන ඒ ප්‍රබල ආලෝකය මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට හිත අර ආලෝකය අල්ල ගන්නවා. ඊට පස්සේ නිදිමත ගතිය නැති වෙලා යනවා. දැන් තමන්ගේ හිතේ වැඩ කරන්නේ අර දිවා කාලයේ තියෙන ආලෝකය. දැන් හිත අඳුර අල්ලගෙන නැහැ. අඳුරට යට වෙලා නැහැ හිත. ඇස් දෙක පියාගත්තට පස්සේ අඳුර තිබුණාට හිතින් තමන් මෙනෙහි කරලා තියෙන්නේ මොකද්ද? දිවා කාලයේ තියෙන ආලෝකය. අන්න ආලෝක සංඥාව මෙනෙහි කරනවා. එතකොට නිදිමත ගතිය නැති වෙලා යනවා. නිදිමත ඉන්නේ. බුදුරණ දේශනා කරනවා මොග්ගල්ලාන එහෙමත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම්. එහෙමත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම් මොග්ගල්ලාන ඔබ නැගිටලා සක්මන් කරන්න. නැගිටලා සක්මන් කරන්න. ටිකක් වෙලා සක්මන් කරලා ඇවිල්ලා ආපෝ භාවනාවට වාඩි වෙන්න. එතකොට නිදිමත ගතිය නැති වේවි. උපක්‍රම කීයක් කිව්වද? හතක්. උපක්‍රම හතක් කිව්වා. දැන් මේ කාටද මේ උපක්‍රම බුදුරජාණන් වහන්සේ මේ කියා දෙන්නේ? මොගලන් ස්වාමීන් වහන්සේට. තව අරහත්ත්වයටපත් වෙලා නැහැ. මොගලන් ස්වාමීන්. දැන් මේ නිදිමතින් බැටකන නිදිමතට අහුලා භාවනාව වැඩෙන්නේ නැති මොගලන් ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපදෙස් ටික දෙනවා. බුදුරණ දේශනා කළා මොග්ගල්ලාන ওই හත් දිනි ක්‍රමෙත් අනුගමනය කරලා නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම්. මොග්ගල්ලාන කරන්න දෙයක් නැහැ. මොනව කරන්න කිව්වද? අපි කරනදී. මොකද කරන්න කිව්වේ? එහෙනම් හොදට දකුණු පැත්තට හැරිලා. හරි? දකුණු පැත්තට හැරිලා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කිව්වා. හැබැයි සිංහ සෙයියාවෙන් සැතපෙන්න කිව්වේ අවදිවන වේලාව සිතේ ධාරණය කරගෙන. උට්ටාන සංඥා මනසිකරිත්වා. හරි? අවදිවන වේලාව තව පැය දෙකකින් මං අවදි වෙනවා. එහෙම නැත්නම් පැය එකහමාරකින් මං අවදි වෙනවා කියලා අවදිවන වේලාව සිතේ ධාරණය කරගෙන සිංහසෙයියාවෙන් සැතපෙන්න කිව්වා. ඒතර අවදිවන වේලාව සිතේ ධාරණය කරගෙන සැතපුණාට පස්සේ හරියට මේ වේලාවට අවදි වෙනවා. බුදුරජාණන් දේශනා කළ මොග්ගල්ලාන ඒ විදිහට අවදි වෙන වෙලාව සිතේ ධාරණය කරගෙන සිංහසෙයියාවෙන් සැතපිලා හරියට වෙලාවට ඇහැරුණාද මොග්ගල්ලාන ඔබ ඉක්මනින් නැගිටිය යුතුයි. අපිට අවදි වෙනවා. නමුත් අය ඇඳේ පෙරලි පෙරලි ඉන්නවනේ තව පැයක් විතර වගේ. බුදුරජාණන් දේශනා කළා එහෙම කරන්න එපා. යම් වෙලාවක් අදිෂ්ඨාන කරගෙන අවදි වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන නිදාගත්තද අවදි වුණාද ඇහැරුණාද ඉක්මනින් ඉක්මනින් නැගිටින්න ඕනි. ඉක්මනින් නැගිටින්න ඕනි. ආපහු භාවනාවට දෙන්න ඕනි. ලස්සන උපදෙස් ටිකක් මේ බුදුරජාන් වහන්සේ දෙන්නේ. දැන් ඔය මේ කරුණටේ තියෙන මොන සූත්‍රයේද? පචලායන කියන සූත්‍රී. අංගුත්තර නිකායේ හතරවෙනි පොත් වහන්සේගේ හත්වෙනි නිපාතයේ තියෙන සූත්‍ර දේශනාවක් පචලායන සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාවේ මේ කරුණ ටික තියෙනවා. නිදිමත අලස ගතියෙද්දී ඒකට අනුගමනය, ඒකට ප්‍රතිවිරුද්ධ අනුගමනය කළ යුතු කරුණු පචලායන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපදෙස් තව ටිකක් දෙනවා. හරි? මට කියන්න ඕන ඕ ටික. ඒ ටික. දැන් ඔබ මේ කරුණු ටික නම් අහලා තියෙනවා. නේ? ඕනතරම් දේශනාවල අහලා තියෙනවා. හැබැයි මේ ටික ඔබ අහලා නැතුව ඇති. බුදුරජාන් වහන්සේ මුගලන් මහරහත්මේ මුගලන් ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා තස්මාතිහ මොග්ගල්ලාන ඒවං සික්කිතබ්බං. මොග්ගල්ලාන ඔබ මේ විදිහටත් හික්මෙන්න ඕනි. අනේ මේ විදිහටත් හික්මෙන්න ඕනි. න උච්චා සොණ්ඩම් පග්ගහෙත්වා කුලානි උපසංකමිස්සාමීති. මොකද්ද මේ කිව්වේ? බුදුරජාන් දේශනා කරනවා උච්චාසොණ්ඩම් පග්ගහෙත්වා කුලානි උපසංකමිස්සාමීති. ඒ කියන්නේ මේ උච්චාසොණ්ඩම් කියන්නේ හොඬවැල ඔසවාගත්තු කෙනෙක්. දැන් මේකෙන් අදහස් කරන්නේ මාන්නේ ඇති කරගන්නවා. අර හොඬේ ඔසවාගෙන ඉන්නවා වගේ කියන්නේ මාන්නේ ඇති කරගෙන. මාන්නේ ඇති කරගෙන කුලයන් වෙත එළෙමෙන් එපා කියනවා. ඒ කියන්නේ
දැමේ උපදෙස් දෙන්නේ අනාගති දකුණ වමස්සව් බවට පත්වෙන්න ඉන්න. අග්‍රස්සාාවකයම් බවට වහන්සේ බවට පත්වෙන්න ඉන්න මුගලන් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ උපදෙස් දෙන්නේ. ඉරිදිමත් භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබන මුගලන් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ උපදෙස්ටික දෙන්නේ. හරි බුදුරජාණන් දේශනා කරන දැන් මේ වෙනකොට දැන් අර බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ දෙන්න හරි අර වේළුවනාරාමයට වඩිද්දී බුදුරජාණන් වහන්සේ කිව්වන මේ අර එන්නේ ඈතින් එන්නේ අනාගත මගේ බුද්ධ ශාසනේ අග්‍රශ්‍රාවක යුග්මේ මේ එන්නේ. දැන් මේක අහගෙන ඉන්න ඇති ස්වාමීන් වහන්සේලා නේ හිටපු ස්වාමීන් වහන්සේලා අහගෙන ඉන්න ඇති. එතන මේ දෙන්න ආවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මේක නොකියන්නේ නැද්ද මේ ස්වාමීන් වහන්සේලාට? කියන්නේ නැති. නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙවැනි දෙයක් කියලා තියනවා කියලා දේශනා කරලා තියනවා කියලා මේ දෙන්න හොඳටම දන්නවා. එතන මොකක්ද ඇති වෙන්න පුළුවන්නේ? මාන්නේ ඇති වෙන්න බැරිද? අර කෙලෙස් ප්‍රහාණය කර නැති සිටි ඇති වෙන්න බැරිද? ඇති වෙන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ අන්න මුලින්ම මාන්නයට පහර ගහනවා. නේ ඒ මාන්නේ ඇති වුණොත් හිමින් සිටි ඔබලා බලාපොරොත්තු වෙන උතෙන්ට යන්න බෑ. උතෙන්ට යන්න වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන හොඬවැල ඔසවගත්තු කෙනෙක් වගේ මාන්නේ ඇති කරගෙන කුලයන් කරා යන්න එපා. මාන්නේ දුරු කරගන්න ඕනේ. බුදුරජාණන් ලස්සන කරුණ ටිකක් කියනවා මෙතන. සචී මොග්ගල්ලාන බික්කු උච්චාසොන්නම් පග්ගහෙත්වා කුලානි උපසංකමති. සන්තිහි මොග්ගල්ලාන කුලේසු කිච්ච කරණීයානි යේන මනුස්සා ආගතම් බික්කුන්න මනස් කරුන්ති. අපිටම ස්වාමින්වහන්ස නමක් පිණ්ඩපාතේ වඩිනවා යම්කිසි නිවසකට. හැබැයි යන්නේ කොහමද? මාන්නේ. අපිටම ඒ ස්වාමින්වහන්සේ කල්පනා කරන මම මෙහෙම කෙනෙක්. මම මෙහෙම කෙනෙක්. මේ කට්ටිය මං හොඳට අඳුරන කෙනෙක්. මම මේ අහවල් තැන ප්‍රධාන ස්වාමින්වහන්සේ. දැන් ඔන්න මේ ස්වාමින්වහන්සේ මෙහෙම මාන්නේ ඇති කරගෙන තමයි අර ගෙදරට යන්නේ. හරි? යනකොට සමහර විට ඒ ගෙදර උදවිය මේ ස්වාමින්වහන්සේ එනවා දකින්නවා පිණ්ඩපාතේ. එනවා දැක්කට පස්සේ සමහරට වෙන දවස්වල හොඳට ගෞරවයෙන් ඇවිල්ලා වන්දනා කරලා ඉක්මනින් ඇවිල්ලා දාන ටික බෙදනවා. පිණ්ඩපාතේ බෙදනවා. හැබැයි මේ ගෙදර කට්ටියට මේ යන දවසේ සමහර විට වෙන මොනවා හරි වැඩ කටයුතු තියෙන්න පුළුවනි. වැඩ කටයුතු තියෙන නිසා සමහරට අර ස්වාමින්වහන්සේ වැඩියට එච්චර අවධානය යොමු කරන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවනි. වෙන්න බැරිද? පුළුවන්. එතකොට අර මාන්නෙන් ඉන්න ස්වාමින්වහන්සේ මොකද හිතන්නේ? මොකද හිතන්නේ? මාන්නෙන් නම් තමන් ඉන්නේ. තමන් ගැන මැනීමකින් නම් තමන් ඉන්නේ. මොකද හිතන්නේ? මේ හිතන විදිහක් තියෙනවා. එයා මේ ස්වාමින්වහන්සේ හිතෙනවලු తత్ర බික්කු සේවං හෝති. ඒ ස්වාමින්වහන්සේ මෙහෙම හිතෙන්න පුළුවනි. කොහොමද? කෝසුදානි මං කෝසුදානු මං ඉමස්මින් කුලේ පරිබින්දි. අනේ කවුද මේ පෞලේ කට්ටිය මා කෙරෙහි අපහදවුවේ? වෙනදාස්සොන් නම් මං ආපුවාම හොඳට වන්දනා කරනවනේ. මං එනකොටම ඇවිල්ලා සාදරින් පිළි අරගෙන මට පිණ්ඩපාත බෙදනවනේ. අද මේ මං ආවට ගණන් ගන්න යන්නේ මේ කිදිර කට්ටිය. කවුරු හරි කෙනෙක් මං කෙරෙහි බිඳවුවාද? අන්න මාන්නෙන් ඉන්න ස්වාමීන් වහන්සේ මෙහෙම හිතනවලු. හිතෙන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. අපි හිතමු අපි දැන් යම්කිසි විහාරස්ථානයක ඉන්නවා. ඉන්නකොට සමහරට ඔන්න අපි හිතමු අපි උවමනාවල් වලට අපි වාහන ගෙන්න ගන්න ගිහි කට්ටියට කතා කරනවා කියලා. දැන් ඔන්න කොහරි ගමනක් යන්න මට ඕන වෙනවා. ඕන වෙනකොට මං ගිහි කෙනෙකුට කතා කරනවා. අනේ මට මේ අහවල් ගමන යන්න තියෙන වාහනේ දෙන්න පුළුවන්ද? බොහොම කැමැත්තෙන් වාහනේ එවනවා සමහරට. ඇවිල්ලා අපි ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා ආපහු වාහනේ පිටත් කරනවා. දෙවෙනි දවසෙත් කතා කරනවා. දෙවෙනි දවසෙත් ඉවනවා. තුන්වෙනි දවසෙත් කතා කරනවා. තුන්වෙනි දවසෙත් ඉවනවා. හරි? සමහර විට හතරවෙනි දවසේ කතා කරද්දී මම බලාපොරොත්තු වෙනා මොකද්ද? අදත් කියනකොට මේවයි. හැබැයි ඒ පෞලිය උදවියට යම්කිසි කටයුත්තක් තියෙන්න පුළුවනි. සමහරට මම කතා කරාට ඒ පණිවිඩේ හරියට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මොනවා හරි කටයුත්තක් තියෙනවා. මට හිතෙන්න පුළුවනි අනේ මේ ගෙදර කට්ටිය වෙනදාස්සොල් නම් මට වාහනේ වෙනවා. අද නෑනි කවුරු හරි කෙනෙක් මං ගැන ගතුවක්වත් කිව්වද? මං ගැන අපහදවුවද කවුරු හරි කෙනෙක්? හිතෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්.
හිතෙන්න පුළුවනි. බුදුරජාණන් දේශනා කරනවා මොග්ගල්ලාන ඒ විදිහට හිතෙන්න පුළුවනි මාන්නෙන් හිටියොත්. ඒ විදිහට හිතෙන්න පුළුවනි මාන්නෙන් කල්පනා කරන්න ගියොත්. ඒක නිසා මොග්ගල්ලාන මාන්නේ ඇති කරගෙන දායක පවුල ඇසුරු කරන්න යන්න එපා. මාන්නේ ඇති කරගන්න එපා කිව්වා. බුදුරජාණන් දේශනා කරනවා අර විදිහට තමන් අර නොසලකා හැරෙන නිසා අර මාන්නෙන් ඉන්න ස්වාමිනාසර මොකද්ද වෙන්නේ? මංකු භූතෝ කනගාටුවක් ඇති වෙනවා. පසුතැවිල්ලක් ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා මංකු භූතස්ස උද්දච්චං. ඒ විදිහට දුකක් ඇති වුණාට පස්සේ සිත මොකද්ද වෙන්නේ? උද්දච්චං විසිරෙන්න පටන් ගන්නවා. උද්දතස්ස අසංවරෝ. සිත විසිරුණාට පස්සේ හිත සංවර නැහැ, අසංවරයි. තවනි හිත විසිරුණාට පස්සේ සංවර නැහැ, හිත අසංවරයි. අසංවරස්ස අසංඋතස් ආරාචිත්තං සමාධිම්හා. අසංවර සිතේ සමාධිය පලා යනවා, සමාධිය වැඩෙන්නේ. එහෙනම් සමාධිය නොවැඩෙන්න හේතුව මොකද්ද? සිතේ අසංවර භාවය. අසංවර වෙන්න හේතුව මොකද්ද? උද්දච්චය. උද්දච්චය ඇති වෙන්න හේතුව මොකද්ද? දොම්නස මංකු භාවය. මංකු භාවය ඇති වෙන්න හේතුව මොකද්ද? මාන්නෙන් සිටීම. ඒක සමොග්ගල්ලාන මාන්න ඇති කරගන්න එපා කිව්වා. බුදුරණා දේශනා කරනවා තස්මාතිහ මොග්ගල්ලාන ඒවං සික්කිතබ්බං. මොග්ගල්ලාන මෙහෙමත් ඔබ හික්මෙන්න ඕනි. කොහොමද? න විග්ගාහික කතං කතිස්සාමීති. ප්‍රශ්න ඇති වෙන ආරවුල් හටගන්න කතා කරන්න යන්න එපා. අනේ ප්‍රශ්න හටගන්න ආරවුල් ඇති වෙන කතා කරන්න යන්න එපා. විග්ගාහයේ කතා කියලා කියන්නේ වාද ભેද හටගන්න කතා. එවැනි කතා කරන්න යන්න එපා කිව්වා. ඒවන් හිති මොග්ගලන් සික්කිතබ්බං. විග්ගාහිකාය මොග්ගල්ලාන කතාය සති කතා බාහුල්ලම් පාටිකංකා. මොග්ගල්ලාන ආරවුල් ඇති වෙන්න, සණ්ඩු සරුවල් ඇති වෙන්න කතා කරන්න ගියාට පස්සේ කතා බාහුල්ලං බොහෝ කතා කරන්න සිද්ධ වෙනවා. ඇයි මෙහෙන් එකක් කියනවා? ඒකට දෙකක් අහරින් කියනවා. ආයෙ මෙහෙන් තුනක් කියන්න ඕනි. නේ? ආපහු හතරක් අහරින් කියනවා. ආයෙ මෙහෙන් පහක් කියන්න ඕනි. නේද? අවුල් වියවුල් හටගන්න කතා, වාද ભેද හටගන්න කතා, සණ්ඩු සරුවල් ඇති වෙන කතා, කතා කරන්න ගියාට පස්සේ කතා බාහුල්ලත්වයටපත් වෙනවා. බොහෝසේ කතා කරන්න සිද්ධ වෙනවා. මොග්ගල්ලාන බාහුල්ලේ සති උද්දච්චං. මොග්ගල්ලාන කතාව ගොඩාක් කතා කරන්න ගියාට පස්සේ සිත විසිරෙනවා. උද්දච්ච කියලා කියන්නේ විසිරෙනවා. තේරුණානේ? උද්දතස්ස අසංවරෝ. සිත විසිරෙනකොට සංවර නැහැ, හිත අසංවරයි. ඉතින් අපිට තියෙන ප්‍රශ්න මේ. දැන් ඔබට හිතෙන්න පුළුවනි අනේ අපිත් මේ උත්සාහ කරනවා සමාධිය වැඩෙන්නේ නැනේ. මේ හේතු. අනේ උද්දතස්ස අසංවරෝ. සිත විසිරුණාට පස්සේ සංවර නැහැ, හිත අසංවරයි. අසංඋතස්ස ආරාචිත්තං සමාධිම්මා. අසංවර සිතේ සමාධිය පලා යනවා, සමාධිය වැඩෙන්නේ නැහැ. ඉන්පසු බුදුරජාණන් දේශනා කරනවා නාහං මොග්ගල්ලාන සබ්බේ හේව සංසග්ගං වන්නයාමි. මොග්ගල්ලාන මම සියලු එක්ව වාසී කිරීම වර්ණනා කරන්නේ. සංසග්ග කියලා කියන්නේ එක්ව වාසී කිරීම. දැන් මේ උපදෙස් දෙන්නේ මේ ස්වාමීන් වහන්සේ නමකට. බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලාන සියලු එක්ව වාසී කිරීම මං වර්ණනා කරන්නේ. න පනාහං මොග්ගල්ලාන සබ්බේහේව සංසග්ගං න වන්නයාමි. මොග්ගල්ලාන සියලු එක්ව වාසය කිරින් මං වර්ණනා නොකරන්නෙත් නෑ. මොකද්ද මේ කියන්නේ? සියලු එක්ව වාසය කිරින් මං වර්ණනා කරන්නෙත් නෑ. සියලු එක්ව වාසය කිරින් මං වර්ණනා නොකරන්නෙත් නෑ. එහෙනම් වර්ණනා කරන එක්ව වාසය කිරිමුත් තියෙනවා, වර්ණනා නොකරන එක්ව වාසය කිරිමුත් තියෙනවා. බුදුරණ දේශනා කරනවා සගහට්ට පබ්බචිතේහිකෝ අහං මොග්ගල්ලාන සංසග්ගං නවන්නයාමි. මොග්ගල්ලාන කිසිදු හේතුවක් නිසා, කිසිම හේතුවක් නිසා ගිහි පැවිදි උදවිය එකට වාසය කිරීම, එක්ව මේ
එක්ක වාසය කිරීම මං වර්ණනා කරන්නේ. ඒනම් පැවිදි උදවිය ගිහි උදවියත් එක්ක එක්ක වාසය කිරීම කිසිම වෙලෙසකින් මොග්ගල්ලාන මං වර්ණනා කරන්නේ. බණ්ඩ බුදුරයන් වහන්සේ උපදෙස්. ඇයි ඒක පැවිදි ජීවිතයට අනතුරක්මයි. ගිහි උදවියත් එක්ක එක්ක වාසය කිරීම බොහෝ ඇලුම් ඇතු වාසය කිරීම බොහෝ ළඟින් ඇසුරු කිරීම පැවිදි ජීවිතයට බාධාවක්මයි අනතුරක්මයි. ඒක නිසා බුදුරයන් ආදේශනා කරනවා ගිහි උදවියයි පැවිදි උදවියයි එක්ක වාසය කිරීම වර්ණනා කරන්න නැහැ කිව්වා. යාණචිකෝ තානි සේනාසනානි අප්ප සද්ධානි අප්ප නිග්ගෝසානි විජන වාතානි මනුස්සරහ සෙයකානි පටිසල්ලාන සාරුප්පානි තතාරූපිහි සේනාසනේ සංසග්ගං වන්නේයාමි. මුග්ගල්ලන් හැබේ මම වර්ණනා කරනවා කිව්වා. කොහොමද? සද්දි අඩු. ඊට පස්සේ අප්ප සද්ධානි අප්ප නිග්ගෝසානි ගෝසාව අඩු. හරි. ඊට පස්සේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ, ඒ කියන්නේ මිනිසුන් වැඩිය ගැවසෙන්නේ නැති, මනුස්සයන් වැඩිය ගැවසෙන්නේ නැති, ඊට පස්සේ හුදකලා භාවයේ තියෙන වනාන්තර සෙනසුන් ඇසුරු කිරීම මම වර්ණනා කරනවා කිව්වා. තේරුණා නේ? වනාන්තර සෙනසුන් ඇසුරු කිරීම මම වර්ණනා කරනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ගැඹුරු ධර්මයක් දේශනා කරනවා. හරි, ගැඹුරු ධර්ම මේ වෙලාවේ ඒ ගැඹුරු ධර්මය ඔබට කියන්න යන්නේ කාල වේලාව මදි නිසා. ඒසක් ගැඹුරු ධර්මයක් දේශනා කරන මෙන්න මේ ගැඹුරු ධර්මය ශ්‍රවණය කරලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ උතුම් අරහත්ත්වයටපත් වෙනවා මේ කල්ලවාල මුත්ත කියන ඒ වනාන්තරයේදී. දැන් අන්න මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එතන මේ දැන් ඉතර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ උතුම් අරහත්ත්වයට පත් වෙනකොට අෂ්ඨ සමාපatti දක්වා දිනු කරගෙන දැන් මේ නිදිමතින් පීඩා විඳ විඳ හිටපු මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට අෂ්ඨ සමාපatti දක්වා දිනු කරගෙන සමාධියෙන් යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා අරහතටපත් වුණි. අන්න ඔය සමාධියෙන් යන්න පුළුවන් ඉහළම තැනට මේ ස්වාමීන් වහන්සේ යනකන් තමයි අරහතටපත් නොවි හිටියේ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න ඊට සති දෙකකට පස්සේ දවස් 15කට පස්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සූකර කත ලිනේදී වේදනා පරිග්ගහ සූත්‍රීය දේශනාව අහලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ රහතටපත් වුණා. දැන් මේ දෙන්නම රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ තව ටික දවසකින් වේළුවනාරාමේදී භික්ෂුන් වහන්සේලා කැඳවලා රැස් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම මේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට මේ බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුන් අතර අග්‍රස්ථානය පවරනවා කියලා. අන්න මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුන් අතර අග්‍රස්ථානයටපත් වෙනවා, අගතෙන්පත් වෙනවා. පින්වත්නි, මේ මුගලන් ස්වාමීන් වහන්සේගේ මේ ඉරිදිමත් භාවය අතිශයින්ම විශ්මයජනකයි. අතිශයින්ම විශ්මයජනකයි. උන්වහන්සේ එක දවසක් අපි අහලා තියෙනවා මාර්යත් එක්ක සටනක් කළා. උන්වහන්සේ බගු රට සුන්සුමාරගිරි කියන නුවර බේසකලා කියන වන උද්‍යානයේ මේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේ වෙලාවේ මාර්යා මුගලන් ස්වාමීන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මුගලන් ස්වාමීන් වහන්සේ බඩර රිංගුවා. මාර්යා බඩර රිංගලා දැන් බඩ ඇතුලේ ඉන්නවා මාර්යා. මුගලන් මහරහතන් වහන්සේ අඳුනගත්ත මේ ඉන්නේ මාර්යා කියලා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මාර්යාට කතා කරලා කියනවා, මාර්ය මම ඔබව අඳුනාගත්තා. මාර්ය තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් එක්ක සෙල්ලම් කරන්න එපා, එළියට එන්න කිව්වා වහම. ඊට පස්සේ මුගලම් මහරහතන් වහන්සේ මාර්යට තවත් කියනවා, මාර්ය ඔබ මේ කවුරු කියලා හිතාගෙනද මේ සෙල්ලම් කරන්නේ? මම කවුරු කියලා හිතාගෙනද ඔබ මේ සෙල්ලම් කරන්නේ?
සෙල්ලම් කරන්න එපා කොමාත් එක්ක. මුග මේ මාර්යා ඊට පස්සේ බඩ ඇතුන් දිලා කල්පනා කරනවා මේ භික්ෂුව නම් පොඩි කෙනෙක් නෙවෙයි. එසේමසේ කෙනෙක් නෙවෙයි. මේ භික්ෂුවත් එක්ක සෙල්ලම් කළා හරියන්නේ නැහැ කියලා මාර්යා මොකද කරන්නේ? ඉක්මනින් එළියට එනවා. ඉක්මනින් එළියට ඇවිල්ලා දැන් දොර උළුස්ස ළඟ ඉන්නවා මාර්යා. මුගලම් මහරහතන් වහන්සේ මාර්යාට කතා කරලා කියනවා, මාර්ය උඹ දන්නවද කියලා ඇහුවා මා ගැන. මාර්ය මමත් ওই পদවිය දරපු කෙනෙක්. මොන পদවියද? මාර්යා වෙලා ওই මාර পদවිය දරපු කෙනෙක් මාත්. ඒ කොයි කාලේද? මුගලම් මහරහතන් වහන්සේ මාර්යාට කියනවා, මාර්ය කකුසන්ත බුදුරජාණන් වහන්සේ කාලේ දුසී කියලා මාරියෙක් හිටියා. ඒ මාරියා වුණේ මම. දුසී කියන මාරියා වුණේ මමයි කියනවා. ඒ දුසී මාරියා වෙලා මම සිටිද්දී මගේ සහෝදරියක් හිටියා කාලි කියලා. ඒ කාලිට හිටියා මගේ සහෝදරියට හිටියා පුතෙක්. ඒ පුතා තමයි උඹ ඒ කාලේ. එහෙනම් මේ මාර පවුලක් නේ. මාර පවුලක්. දැන් එතකොට මුගලම් මහරහතන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ දුසී මාර්යා. හරි. ඒ දුසී මාර්යාගේ සහෝදරියගේ පුතා වර්තමාන මාර්යා, වසවත්ති මාර්යා. දිනවනි මුගලම් මහරහතන් වහන්සේ ඊට පස්සේ දුසී මාර්යාට කියනවා, මාර්ය ඔබ දන්නේ කිව්වා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනමක් හිටියා විදුර සංජීව කියලා. මේ විදුර මහරහතන් වහන්සේට එදා මම මේ එක ළමයෙකුට ආවේශ වෙලා මේ විදුර මහරහතන් වහන්සේට ගලකින් ගැහුවා. ගලකින් ගහලා ඔළුව තුවාල කළා. කකුසඳ බුදුරජාණන් වහන්සේත් එක්ක වඩිද්දි ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ශරීරය හරවලා මාදිහා බැලුවා. නාගාප ලෝකෙණින් මාදිහා බැලුවා. ඒ බලනකොටම මාව ඒ මාරාත්මෙන් චුත වෙලා ගිහිල්ලා නිරේ පුදුනා. මේ අපූර්ව සිද්ධියක් මේක. හරි, මේක අපූර්ව සිද්ධියක්. හරි පුදුමයි කියලා කියන්නේ. එතන මේ දුසී මාර්යා වෙලා මුගලම් මහරහතන් වහන්සේ හිටියේ මේ කල්පේමයි. මේ මහා භද්‍ර කල්පෙමයි. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පෙමයි. අනේ මේ මහා භද්‍ර කල්පෙම කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මාර්යා වෙලා හිටපු කෙනා මේ ගෞතම බුදු මේ කල්පෙම ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණස්සව්. සසර මෙහෙම එකක්. සසර ගමන මෙහෙම එකක්. මේ සසර ගමන භයානකද නැද්ද? අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. ඒක නිසා ඒ භයානක සසර ගමනේ ස්වභාවය මුගලම් මහරහතන් වහන්සේ පෙන්නවා අපිට. ඒක නිසා මේ සසර ගමනකට ඇඳුම් කරන්න එපා. මේ තරම් දීර්ඝ ගමනක් නිරේ වැටි වැටි තිරිසන් ලෝකේ වැටි වැටි ප්‍රේත ලෝකේ වැටි වැටි දීර්ඝ ගමනක් ඔබ එන්නේ ඔය දීර්ඝ ගමනට ඇලුම් කරන්න එපා. මේකෙන් නිදහස් වෙන්න කියන පණිවිඩයයි මුගලම් මහරහතන් වහන්සේ අපිට කියා දුන්නේ. ඒක නිසා පින්වත්නි ඔබට මේ උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ මේ චරිතින් අපේ ජීවිතයට ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා. උන්වහන්සේ මේ සසර දුක සැප විඳිමින් කුසල් අකුසල් කරමින් සසර ගමන ආවා. හැබැයි උන්වහන්සේ අවසාන ඉලක්කයක් කරා ගියා, වැටියා. නේ? එහෙනම් අපිටත් තියෙනවා ඉලක්කයක්. ඒ තමයි මේ සසර දුකින් නිදහස් වීම. සසර දුකින් නිදහස් වීම. සසර ගමන යන්න උනොත් අපිට නැවත අපි නිරේ උපදිනවා කියන එක වළක්වන්න බෑ. තිරිසන් ලෝකේ උපදිනවා කියන එක වළක්වන්න බෑ. අපි අතින් මෙවැනි බරපතල අකුසල් සිදුවෙනවා කියන එක වළක්වන්න බෑ. බුදුරජාන් වහන්සේ ඒකයි දේශනා කළේ, අසුතුත් පුතඥයා අතින් තමන්ගේ අම්මා මැරෙනවා කියන එක තානමේතං විජ්ජති වෙන්න පුළුවන් දෙයක් ඕන වෙලාවක. අසුතුත් පුතඥයා අතින් තමන්ගේ තාත්තා මැරෙනවා කියන එක ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අපිට
ඕක වෙන්න පුළුවන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්ථාවර අවිච්ඡප්පසාදයකට පැමිණියේ නැත්තම් බුදුරජාන් වහන්සේ කිරී ධර්මයේ කිරී ආරි මහා සංඝරත්නයේ කිරී අවිච්ඡප්පසාදයකට පැමිණියේ නැත්තම් ඒක නිසා අපි හැමදෙනාට බුදුරජාන් වහන්සේ කිරී අවිච්ඡප්පසාදයක් ඇති කරගන්න ධර්මයේ කිරී අවිච්ඡප්පසාදයක් ඇති කරගන්න ආරි මහා සංඝරත්නයේ කිරී අවිච්ඡප්පසාදයක් ඇති කරගන්න ජීවිතේ සිල්වත් කරගන්න වාසනාව ලැබේවා ඒ උතුම් රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් සංඝානුස්සතිය වඩමින් අපේ ජීවිතේ සිල් ගුණ ධම්ම ආරක්ෂා කරගෙන අපි හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා සාදු 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 අද මේ වස්සාන ධර්ම දේශනා මාලාවේ අද මේ තුන්වෙනි ධර්ම දේශනාව මුගලන් මහරහතන් වහන්සේ ගැන අපි තොරතුරු ටිකක් තව බොහෝ තොරතුරු තියෙනවා තොරතුරු ටිකක් අපි මේ කතා කළේ. ඉතින් මේ විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කළා අපි රැස් කරගත්තු පින මේ පින් මම මේ ධර්මයේ කියා දීලා රැස් කරගත්තු පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින් කැමති සීලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සක්දිවිදුම් ප්‍රධාන සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදවිලෝ වාසී සීලු දෙවියෝ ඒ වගේම ගටීකාර බ්‍රහ්මරාජයා ප්‍රධාන මමලෝවාසේ සියලු බ්‍රහ්මයන් නාගයන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ දිවි අශේෂ්ටු වඩ වඩා වර්ධනය කරගනිත්වා. ඒ සියලු දෙනාට වහ වහා චතුරාරි සද්ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පින්වත් මහානායක ස්වාමීන් වහන්සේ, පින්වත් ගෞරවනීය ගුරු දේවෝත්තම, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. වස්සාන ධර්මදේශනා.